දැන් මේ තවත් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. උපසම්පදාවට පත්වීම යනු කුමක්ද? කෝටියක් සංවර සීල යනු කුමක්ද? මේ වත්මානත් අබ්බාහන ආදී මේ විතර කර තිනවා. යම් මොනවද කියලා මේ අහන්නේ. මේක ක්‍රම දෙකක් තියෙනවා. ලෝක සම්මතියක් තියෙනවා මේ ශාසනය පවත්වාගෙන යන්න. ඒ සම්මත ක්‍රමයේ එකක්. සබ්බ පාපස අකරණං කුසලස උපසම්පදා ආදී වශයෙන් මේ නිවන් මඟ පූර්ණ කර ගැනීමටත් උපසම්පදා කියලා වචනයක් තියෙනවා. මේ වචනේ බුදුරන් වහන්සේ පෙන්ලා තියෙන අර තමන්ගේ පිරිස පවත්වාගෙන යන දෙහැමින් සාමීන් පවත්වාගෙන යන තියෙන උපසම්පදා ක්‍රමයේ මේක ආයතන ගියොත් ලොකු අමාරුවක් වෙටනවා. මේකත් හොඳට තෝරා ගන්න ඕනේ. පරමාර්ථයේ පරමාර්ථයේ විදිහට ගන්න ඕනේ. සම්මතයේ සම්මතයේ විදිහට ගන්න ඕනේ. බොහෝ කොට දින වරදක් තමයි සම්මතියේ ගත්තාම පරමාර්ථයෙන් ඒක කපනවා. පරමාර්ථය ගන්න ගියාම සම්මතිය දාලා ඒක කපනවා. උපසම්පදාව කියන්නේ ඕක නම් ඉතින් ඔය කුසලස උපසම්පදා කියන්නේ කවුරුවක් කරන එකක් ඈ. දැන් මේ උපසම්පදාව එහෙම එකක් නෙමෙයි. මේකේ බුදුහාමුදුරු ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. දැන් තර්කවාදියා ගොඩනගා ගන්නවා ඊළඟට. එහෙම ගොඩනගාගෙන මොකද කරන්නේ? ওই ක්‍රමේ බමුණන්ගේ ඔක හරියන්නේ නැහැ. පරමාර්ථ ක්‍රමේ ඇත්ත කියලා තව එකක් හදා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට බලනකොට විශාල විපර්යාසයක් වෙනවා. බුදුරන් වහන්සේ මේ ධර්මයේ තුල සම්මත ක්‍රමවේදයක් දුන්නා ගෙනියන්න. සම්මත චරිත චර්යා රටාවක් දුන්නා. දැන් මේ චර්යා රටාවක් හැම එකම තියෙන්න ඕනේ සමාජයක් සකස් වෙනකොට. ඒ සමාජය තුල ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. නැත්නම් සමගිය සමාදානයෙන් එක ගෙනියන්න බැරුව යනවා. එහෙම නොගෙනිච්චොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අභ්‍යන්තරයේ තිබෙන උපසම්පදාව කවුරුවත් දන්නේ නැහෙනේ. ඒ මොකද්ද කියලා? බුදුරන් වහන්සේ වැඩ ඉන කාලෙත් සමහර අය ස්වාමීනි කලිදු සියල්ල කරලා ඉවරයි. බ්‍රහ්මචර්යා පූර්ණේ කළා. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා අරිහත්ත්වය ප්‍රකාශ කරනවා බොරුවට. බුදුරන් වහන්සේ වෙන්නා හැවටිලා ප්‍රකාශ කළා. හැබැයි හැවටිලා නම් ප්‍රකාශ කිරීමේ ලාභකීර්ති ප්‍රශංසාසක කපටිකමට නෙමෙයි නං. නිගරු කරේ නැහැ. නැත්නම් උපසම්පදා භික්ෂුවක් හැටිය සම්මත කරපු කෙනෙක් නම් සිවුරු ඇරලා අයින් වෙන්න වෙනවා. පරාජිකා වෙනවා. එහෙම යම් කිසි දෙයක් එහෙම නැතුව තමගේ මුලාවක් නිසා එහෙම කියලා හිතාගෙන කිව්වනම් මානේ මෙන්න මේ විදිහට මේ කටයුතු කරගන්න කියලා තව ටිකක් උපදෙස් දීලා යවනවා. ඒවයි ක්‍රම තිබුණා. ඉතින් මේවා ඒ කාලෙත් එහෙම තිබුණා නම් මේ කාලෙත් සමහරලාට සමහර අය කියන්න පුළුවන්. කුසලස උපසම්පදා කියන එක මම ලබලා තියෙන්නේ. මං ඉතින් පත් වෙලා තියෙන්නේ. මට උපසම්පදාව තියෙනවා. දැන් එහෙම හිතාගෙන ඉන්න පුළුවන්. ඇයි බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමවේදයක් තියෙනවා සංඝ සමාජයක් ගෙනියන්න. ඒ සංඝ සමාජයක් ගෙනියන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ඒ ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන්නේ සංඝ සමාජයේ ඉන්නේ ඔක්කොම මාර්ගඵලලාභී නෙමෙයි. මේ ආර්ය විනය තුළ ශාසනය තුළ පවත්වාගෙන යෑමේ විවිධාකාරයි මහාන වෙනවා. මහාන වෙලයි මේ මාර්ගය වඩන්නේ. වඩනකොට වැඩිච්ච අය තියෙන්න පුළුවන්, වඩාගෙන යන අය තියෙන්න පුළුවන්, වැඩිච්ච නැති අය තියෙන්න පුළුවන්. මේ සියල්ලන්ටම පොදුවේ සංඝ සමාජයක් ගෙනියන්න බුදුරන් වහන්සේ ක්‍රමවේදයක් දුන්නා. මහාන කරන හැටි, සාමණේර වෙන හැටි, උපසම්පදා කරන හැටි, තව කෙනෙක් මහාන කරන්න තියෙන කාලගත වෙන හැටි, මේ ආදි වශයෙන් විවිධාකාර ක්‍රම වලින් විග්‍රහ කරලා දුන්නා. එතන ඊතර තියෙන සම්මත උපසම්පදාවට 227ක් ශික්ෂාපද විග්‍රහ කරලා දුන්නා. ඒ වගේම 300 ගන්නක් භික්ෂුණීන් වහන්සේ නමකටත් භික්ෂුන් වහන්සේ නමවල 227ක ශික්ෂාපද සම්බන්ධ කරලා ඉතින් කුඩා ශික්ෂාපද මහා ශික්ෂාපද ආදී වශයෙන් ක්‍රමවේදයක් දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රමයට අනුකූලව මේ ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඕනේ. සමාදන් වෙනවා කියන එක සමාදන් වෙන්නේ කැඩුනහම ආයිති සංවරේ පිහිටන්න ඕනේ. ඒක විග්‍රහ කරලා දෙනවා. විග්‍රහ කරලා දීලා තමයි අර උපසම්පදා භික්ෂුවක් අවුරුදු පහක් යනකම් අඩු තරමින් ඉන්න ඕනේ ගුරු හාමුදුරුව ළඟ. ඉඳලා හිටන් ඒ ස්ථානයේදී අර ඔක්කොම වත්මානත් පුරුදු වෙන්න ඕනේ. මේ වත්මානත් කියන්නේ ඉතින් ඇදුරු වත, ඒ වගේම ආචාර්ය වත වෙනව තියෙනවා. ඉතින් ඒ වගේම ගෝලයා විසින් ගුරුවරයාට කරන්න ඕනේ වැඩ පිළිවෙල වත් ඒ ඔක්කොම මහාවග්ගපාලිය කියන පොතක තියෙනවා. ඉතින් මේක ඉතින් එකක් නෑර අනික් අයට ඔක්කොම දැනගන්න තියෙන එකක් නෙමෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා මහාවග්ගපාලිය කියන පොත ගත්තාම මේක සම්පූර්ණව තියෙනවා. මේ ඇදුරු වත ආදී ඔක්කොම වත්මානත් ඔක්කොම කරන හැටි. ඉතින් ඒවා තියෙන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව ගෙනියන්න.
කුසලස උපසම්පදා කියලා කියන්නේ කුසලයේ තුලින් පූර්ණ භාවයට පත් වුණා. නැන්න කුසලයේ කියන එක මොකද්ද? යම්ති අවිද්‍යා තෘෂ්ණා දෙකින් යම්කිසි ගොඩ නැගීමක් එනවාද? කෝසානි විජේය කේවලානි දිබ්බං මානුෂකංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. මේ ඊතල තියෙනවා ඔය කියන්නා වූ කුසලයේ කියන්නේ මොකද්ද? කුසලෙන් සම්පූර්ණ වෙන හැටි. දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, බ්‍රහ්ම කෝස, සකල විද කර්ම කෝස. මේ කර්ම කෝස කිව්වෙ මනුෂ්‍ය සත්වයන්ගෙන් උපදින තැන්. ඒවා පිළිබඳ ඒවා ඉපැත්මට හේතු වෙන මූල බන්ධනෙ. ඒ කියන්නේ හැම කෙනාම උපදින අවිද්‍යා තෘෂ්ණා දෙකින්. අන්නේතික පහ කිරීමක් ඇද්ද? ඒකට කුසල් කියනවා. ඒතර එතන කුසල් කියලා කියන්නේ දස අකුසල් කුසල් කියන එක නෙමෙයි. දස කුසල් කියන්නේ වෙනම එකක්. වචනේ කිව්ව පළියට පටලවන්න යන්න හොඳ නැහැ. එතන කුසල් කියුවේ මොකද්ද? අර පාපයන්ගෙන් අයින් වෙලා අවිද්‍යා තෘෂ්ණා දෙක විදහැරියනම් ධර්මානුකූලව යථාර්ථයේ තේරුම් අරගෙන ජන්තරමකින් අවිද්‍යා තෘෂ්ණා දුරු වුණාද? ඒ තරමට කුසලයේ පූර්ණයි. ඉතින් අවිද්‍යා තෘෂ්ණා දුරු වුණාම ඇතිවෙනා කුසල පූර්ණතාවයේ තමයි කුසලස උපසම්පදා කියන්නේ. සියලු පව් නොකෙන්න තැත්තෙන් ආපුහම කියනවා බාහිර බාහිත පාපී රාතන් වහන්සේ. ඉතින් සියලු පව් නොකෙන්න තැන්නකම් හෙවත් සියලු ලෝභ දේශ මොහ සාමුලින් බිඳෙනකම් රාග දේශ මොහ සාමුලින් ඉවර වෙනකම් ඒ මාර්ගය වඩන්න ඕනේ. වඩනකොට අවිද්‍යා තෘෂ්ණා ක්‍රමක්‍රමී බිඳිලා බිඳිලා ගිහිලා කෙලවර වෙනවා. අන්නේ කෙලවරන කියන මාර්ගයට කියනවා කුසලස උපසම්පදා. ඉතින් ඒක පරමාර්ථ වශයෙන් ගන්න මාධ්‍යය. ඒ උපසම්පදාවයි අර කියන සම්මත කරපු සංඝ සමාජයගෙන උපසම්පදාවයි දෙකක්. ඒක පටලවා ගත්තොත් ලොකු අමාරුවයි. මේකත් මේ එක්තරා මාන්නයක් වෙනවා. අපි සලකන්නේ ඔය උපසම්පදාවට ඕක උපසම්පදාවක් මේ ආදි වශයෙන් කියලා. ඒක සම්මත වශයෙන් තිබිය යුතුමයි. ඒ සම්මත ක්‍රමවේදී. නමුත් මෙයා මුලදී මීටර හුඟාක් සුද්ධරි තිබිච්ච ඒවා. නමුත් ඒකට කරන්න දෙයක්වත් නැහැ. මොකද අලුතෙන් හදාගෙන එන ආයුධේ උපමට්ටමත් හොඳයි. සැවතෙනමත් ගැළපිලා කඩතොලුත් නැහැ. ඕක කල්යන්න යන්නේ මොකද වෙන්නේ? පරණ ආයුධයක් වෙනකොට එන්නේ ඔය தත්ති තියෙන්නේ නැහැ. මේක බුදුරන් වහන්සේ දන්නවා. බුදුරන් වහන්සේ දන්න නිසා තමයි කිව්වේ ඉදිරි කාලයේදී කාසාව කණ්ඩක යකිලකෙක් හැදෙනවා. මේ කියන හිරිත් විරිත් එකක්වත් උල්ලඟ නැහැ. එහෙම කාලෙකුත් හැදෙන කාලයක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ එන්නේ ඉස්සෙල්ලා දැම්ම තියා මේ ධර්මයේ තියෙන වෙලාවේදී ඔබලා වැඩක් කරගන්න. ඒක හදන්න බෑ. ඒ ඉදිරි කාලේ හැටි. හැබැයි එහෙම කාලේ අන්තිමට ඔය කහ නූලක් බැඳගෙන මට්ටමට ඔය තරමට අන්තිම වෙන වෙලාවක් එනවා කාසාව කණ්ඩකය කියලා. ඉතින් ඔය වගේ කාලයක් එනකොටත් මේ දෙන සාංගික දානි ගණ්ඩ හිමිකමක් ඒ කාසාව කණ්ඩකයකින්වත් තියනවා කියලා විග්‍රහ කළා. ඉතින් එහෙම දේශනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට එදා තිබිච්ච සිල් මන්තකමේ තිබිච්ච ඒවා ඔක්කොම මෙහෙමයි කියලා දැනගත්තාම අපි හිතනවා ඒවා දැන් නැහැ නේ කියලා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේද තවත් තියෙනවා. ඒක ක්‍රමයක්ම නෙවෙයි. පිටින් සුද්ධ කරගෙන අභ්‍යන්තරය සුද්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා. අභ්‍යන්තරය සුද්ධ කරගෙන පිටත සුද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම දෙකක් බුදුරන් වහන්සේ අනුමත කරලා තියෙනවා. පිටින් සුද්ධ කරගෙන ඇතුළ සුද්ධ කරන එක තමයි මේ 227ක් ශික්ෂාපද ඇති මේ විදිහට මේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් විසින් ගෙන යුතු චර්යාව. බාහිර චර්යාවෙන් සුද්ධ කරන අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධ ඇති කරන ක්‍රමවේදය. අදිශීල සික්ඛා, අදිචිත්ත සික්ඛා, අදිපඤ්ඤා සික්ඛා කියලා ත්‍රිශික්ෂාවෙන් පැනවීමක් තියෙනවා. ඒ ත්‍රිශික්ෂාව පනවලා පෙන්නා තියෙනවා මේ ත්‍රිශික්ෂාවට ඇවැත් පනවන්නේ. ඒ නිසා මේ ත්‍රිශික්ෂාව කවදාවත් මේ ශාසනය ඉදිරියට වද නැහැ කියලා පෙන්නනවා. යම් කෙනෙක් භික්ෂුවකට මේ ත්‍රිශික්ෂාව අනුගමනය කරගෙන ගිහිල්ලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ ඵලයට යනකම් යන්න පුළුවන්. අන්තිමට ඔහුගෙන් සියලු පව් සිද්ධ වීම නතර වෙනවා. මේ ත්‍රිශික්ෂාව කවුරුවත් උගන්වන එකක් නෙමෙයි. ඒකෙන් මොකද්ද පෙන්නන්නේ? යම් කිසි හිත, කය, වචනය කියන මේ තුන ක්‍රියාත්මක කරනකොට මේ තුنين ලෝභයේ, ద్వේසේ, මෝහයේ කියන මේ ටික වැඩෙනවා නම් අන්න ඒක හොයලා බලලා මනසේ පහ කර දමන්න. මනසෙහියෙන් ඉන්න. යමක් යමක් කරනකොට ඒ තුලින් යම් හිතවිල්ලක් හිතනකොට ඒ තුලින් යම් කිසි ආකාරයක අවදාක අසාධාරණයක් කෙරෙනවා නම්
පාපයක් කෙරෙනවා නම් ඒ සිතිවිල්ල වහාම ඉවත් කරගන්න. යම් වචනයක් කතා කරනකොට ඒ වචනය තුලින් බොරු කේලම් පරස වචන ප්‍රලාප වැනි දියක් මුල් වෙලා ඒකට හේතුවෙන් අවිඩක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එබඳු වචන පාලනය කරලා නවත්වන්න. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒක ලෝභයට ද්වේෂයට මෝහයට හේතු වෙන ක්‍රියාවක්ද කියලා මනසින් ඉඳලා එහෙම එකක් නම් ඒක පාලනය කරන්න ඉවත් කරන්න. වරදින වෙලාවක ආයත සංගදී විහිද විහිද කරන්න. මේකට ඇවැත් පැනෙන්නේ නැහැ කියලා පෙන්නුවා. නිදහස් කරලා තියෙන්නේ. එහෙනම් බැරි වෙලා හරි අදත් පුළුවන්. ඔය ලෝක සම්මතිය ලිබෙන්නා වූ 227ක් ශික්ෂා කියන එකේ පැත්තකින් ඉඳලා හිතෙන් කයෙන් වචනෙන් රාගයට ද්වේෂයට මොහයට හේතුන යමක් සිද්ධ වෙනවා නම් ඒකත් අරනවා කියන තැන ඉන්න පුළුවන්. ඒක බුදුරන් වහන්සේ අනුමත කරලා තියෙන සී ශික්ෂාව. එහෙමනොත් එහෙම අපි කොහොමද ලෝකේ අනික් කෙනෙකුට එයා වැරදි කියන්නේ? ඒ භික්ෂුව රහත් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා බුදුරන් වහන්සේ. අංගුත්තර නිකායේ විග්‍රහ කරලා තියෙනවා පළවෙනි කොටසේ 411 වෙනි පිටේ ශ්‍රමණ වර්ගයේ සූත්‍රයක විග්‍රහ කරනවා. ඉතින් ඒ නිසා අපිට ඕනේවා කියනවා නෙමෙයි. ඉතින් තේරුම් ගන්න ඕනේ ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයන් අර තියෙන ශික්ෂාපද ඉගෙන ගත්ත පරිදිම ඉන්දියන්න බෑ. ඒ ශික්ෂාපද වෙනයි. ඒක ක්‍රමයක් තියෙනවා නේතුව නෙමෙයි. ඒක තමයි පිටතින් සුද්ධ කරන්නේ අතුල සුද්ධ කරන ක්‍රමී. අභ්‍යන්තරයේ සුද්ධ කරන්නේ පිටතර සුද්ධ වීම ඇති කරගන්න ක්‍රමී තමයි ප්‍රඥාවන්තින් විග්‍රහ කරලා දීලා තියෙන නිදහස් කියලා තියෙන ශ්‍රී ශික්ෂාව. ওই දෙකම තියෙනවා. ඉතින් ඉතින් අපි ඒ ගැන බලන්න දෙයක් නැහැ. මේක තෝරා ගන්න ඔය විදිහට. ඉතින් මේ උපසම්පදාව කියන්නේ මොකද්ද කියලා එක එකනාලට ඕන ඕන විදිහට විග්‍රහ කරන්න කියලා ભેද ඇති කරගන්න එපා. ඥාති චතුත්ථ කර්මයෙන් උපසම්පදා ආදී වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ක්‍රමවේදයක් පෙන්ලා තියෙනවා. ඒ ක්‍රමවේදයේදී උන්වහන්සේලා විසින් ඒ ක්‍රමයට උපසම්පදාව ගත්තාට පස්සේ තමන්ගේ නොයෙක් ආකාර අත්වැරදි සිද්ධ වෙනවා. සිද්ධ වුණාම මොකද කරන්නේ? ඒක ඇවැත් දෙසලා සුද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුකූලව සුද්ධ වෙන ක්‍රමයක්. සමහරලාට ඒ සංඝ සමාජයෙන් එක්තරා මට්ටමක දඬුවමක් දීලා ඒ දඬුවම විඳලා සුද්ධ වෙන්න ක්‍රමයක් තියෙනවා. සංඝයා ඉදිරියම සුද්ධභාවයට පත් කරගන්න සම්මත කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ උපසම්පදාවේ ඒක තමයි අර බාහිර උපසම්පදා ක්‍රමී. සංඝ සමාජයේ පවත්වන උපසම්පදා ක්‍රමයයි ඒක. ඒ උපසම්පදා ක්‍රමයෙන් තමයි තව කෙනෙක් මහාන කරන්න අයිතිය තියෙන්නේ. එහෙම නැතුව මං කුසලස උපසම්පදායෙන් යුතුව මටත් මහාන කළ හැකි කියලා එහෙම ක්‍රමයක් මේ ශාසනේ දීලා නැහැ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න සංඝ සමාජයේ පවත්වන ක්‍රමයේ එකක්. ඒ ක්‍රමයේ ඒ නීතියට අනුව පවත්වන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් සුද්ධ ප්‍රතිපත්තිය පූර්ණේ කරගන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඔන්නම් ඒ ක්‍රමයේ ඉදිරිය ගිය හැකි. ඒක ත්‍රි ශික්ෂාවෙන් දෙනවා. ওই දෙකෙන් කැමතිනු හැම දෙයකට යන්න පුළුවන්. ඉතින් ඔක හොඳින් තේරුම් ගන්න ඕනේ. හැබැයි ත්‍රි ශික්ෂාවෙන් ගිහිලා එතෙන්ට ගියත් අර සම්මත ක්‍රමයේ යනකන් තව කෙනෙක් මහාන කරන්නයි තියක් නැහැ. ඒකයි කාරණේ. තව කෙනෙක් මහාන කරනවා නම් එයා හික්මවා ගන්න පුළුවන් මානසිකත්වයක්, ඒ සංවරත්වයක් ඇති. ඒ දන්න කෙනෙක් ඕනේ ඒක කරන්න. ඉතින් ඔවා වරද්දගෙන ඉවරලා එක එකනා මාන්නකාරමට එක එක අදහස් කියනවා. ඉතින් ඒවට මුලා වෙන්නේ නැතුව ඒ ක්‍රමවේද හරියට තේරුම් ගන්න ඕනේ.